හැමරටකම දකින්න ලැබෙන්නේ නැහැ. මුහුදට ආසන රටවල් බොහෝ ප්‍රමාණයක් තිබුණත් ඒ හැමරටකම වරායවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම වරායවල් තිබුණත් ජාත්‍යන්තරව ගනුදෙනු කළ හැකි භූගෝලීය වටිනාකමක් සහිත උපායමාර්ගික ස්ථානයක වරායක් පිහිටනවා කියන්නේ ඒකේ වෙනම වටිනාකමක් තියෙනවා. එහෙම බලනකොට කොළඹ වරායත් ලෝකේ හොඳම ස්ථානයකයි පිහිටලා තියෙන්නේ. අද අපි මේ සූදානම කොළඹ වරාය සහ එහි රාත්‍රී මෙහෙයුම් ගැන කතා කරමු. කොළඹ වරාය කියන්නේ දින 365ම මෙහෙයුම් කටයුතු සිදු කරන ඒ වගේම පැය 24ම අකණ්ඩව වැඩ කරන වරායක්. එය මෙහෙයුම් ධාරිතාව අනුව ලෝකයේ 23 වන ස්ථානයේ තියෙන්නේ. මෙහි නෞකා මෙහෙයුම් කොටස් දෙකකට බෙදෙනවා. ඒ නාවික මෙහෙයුම් සහ පර්යන්ත මෙහෙයුම් ලෙසයි. නාවික මෙහෙයුම් කියන්නේ වරායට සෙන්දුවීමට අවසර ලැබෙන නෞකාවක් හෝ යාත්‍රාවක් වරාය තුළ නැංගුරම් පොළ පහසුකම් ලැබීම දක්වා වන ක්‍රියාවලියයි. ඔබ මේ දකින්නේ කොළඹ වරායේ පාලන කුළුණයි. ශ්‍රී ලංකා වරාය අධිකරණ පැමිණ සියලුම කොළඹ වරාය දෙකට පැමිණ සියලුම නෞකා සම්බන්ධ කරනවා. ඉන්පසුව අපි සමග සිටින කපිතාන්වරු 4 දෙනෙක් දිනකට සිටිනවා සහ මුල් සම්බන්ධ නිලධාරීන් 4 දෙනෙක් සිටිනවා. පාලන මැදිරියන් සම්බන්ධ කරන සියලුම නෞකාමන් මෙතන සිටින කපිතාන්වරු එළියට ගිහින් රැගෙන අදාළ නැංගුරම් පොළ දක්වා සියලුම මෙහෙයුම් ටග් යාත්‍රා සහාය කරගෙන රැගෙන යන්නේ මෙම ස්ථානයේ. ඒ සම්බන්ධීකරණ සෑම දෙයක්ම මෙම ස්ථානයේ කරගෙන යනවා. පර්යන්ත මෙහෙයුම් කියන්නේ නෞකාවන්ගෙන් බාණ්ඩ බහලු බෑම පැටවීම බාණ්ඩ බහලු අංගනගත කිරීම සහ ගුදම් ගත කිරීම හෝ බහලු අදාළ ස්ථානයන් කරා ප්‍රවාහණය මෙන්ම බාණ්ඩ කර්මන්ත ශාලා හෝ අදාළ ස්ථානයන්හි සිට නෞකාව දක්වා රැගෙන ඒමයි. වරායේ රාත්‍රී මෙහෙයුම් ඉතාම සංකීර්ණයි. නොනිතන වරායක් ලෙස අවදිව තබා ගන්නේ නෞකාවන් සඳහා අවශ්‍ය කාර්යක්ෂම සේවාවන් ලබා දීම තුළින්. කොළඹ වරායේ රාත්‍රී මෙහෙයුම් ගැන කතා කරන්න අපි තෝරගත්තේ ජය බහලු පර්යන්තයයි. එම පර්යන්තය අයත්වන්නේ ලංකා වරාය අධිකාරියටයි. ජයබහලු පර්යන්තයේ හෙවත් JCT පර්යන්තයේ කොටස් 4කින් සමන්විතයි. ඇත්තටම මෙතන සේවක සංඛ්‍යාව 500ක් පමණ සේවක සංඛ්‍යාවක් වැඩ කරන රාත්‍රි මුරේ පවා දිවාර නොතකා මේ කට්ටිය වැඩ කරන්නේ. මොකද මෙතන ඉන්න සේවක සංඛ්‍යාව නෞකාවක මෙහෙම් කටයුතු සිදු කරන්න මේක දම්වැලක ජාලයක් වගේ සියලුම සේවක මහතුන්ගේ සහභාගිය අවශ්‍යයි. එතකොට ප්‍රයිමර් ඩ්‍රයිවර්ලා ඉන්නවා, ගැන්ටි ඔපරේටර්ලා ඉන්නවා, ට්‍රාන්ස්ක්‍රේන් ඔපරේටර්ලා ඉන්නවා, යාඩ් ඇසිස්ටන්ට්ලා, ප්ලෑන් ක්ලාර්ක්ලා ඒ වගේ අතිවිශාල සේවක සංඛ්‍යාවක් එකමෙන් වැඩ කිරීමෙන් තමයි සාර්ථක ප්‍රතිඵල ලබාගෙන අපේ කන්ටේනර් හැන්ඩල් කිරීම තමයි කරන්නේ. මෙතන බහලු මෙහෙයවීම තමයි සිදු කරන්නේ. මේ බහලු මෙහෙයවීමේදී අපි ප්‍රොඩක්ටිවිටි අපි බලාපොරොත්තු වෙනවා ඵලදායිතාවය. අනික අය සුවනින්නේ පසුවෙද්දී මේ වරාය සේවකින් ඉතාම මහන්සියෙන් කැපවීමෙන් සේවය කරනවා. ඊළඟට අපි කතා කරන්නේ ග්‍රැන්ටි දොඹකර ගැන. මේ ජයබහලු පර්යන්තය ඇති උසම දොඹකරයයි. එය උසින් අඩි 206ක් වනවා. මෙහි ග්‍රැන්ටි ධාරිතාව නැවකින් එකවර පෙට්ටි 18ක් පැටවීම සහ ගොඩබෑමයි. නැව් තියෙනවා එක එක මාදිලිය නැව්. ඉතාම විශාල නැව් වෙනවා, ඉතා කුඩා නැව් වෙනවා. ඒ හැම එකක්ම අපි රාජකාරිය සමහර විට දුෂ්කර අවපඩි නැව්වම ටිකක් දුෂ්කරයි. මූදරල වුණාම ටිකක් නැව බොහොම දුරට එයාට මෙයාට පැද්දෙනවා, වන්නනවා, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒවා මගහැරගෙන තමයි අපි අර වේගය පවත්වාගෙන ඇති. විශාල නැව්වත් ඒවත් ධාරිතා වශයෙන් යටට බහලු 11 තියෙනවා. ගැඹුර හැච් එක එහෙම කාරිය, ඒ කියන්නේ උඩට 6ක් යටට 11ක් තියෙනවා. ඒ වගේ ඉතින් ඒවත් ඉතින් අර කාල වේලාව යනවා. අපි ඒව උඩට ගන්නම් එන්න ඕන. පල්ලෑ අපව පයිමර රටේ තියන්න ඕන. අලියා බෝට්ටුව එහෙම නැත්තම් ටග් යාත්‍රාව. මේක නැතුව වරායට එන නැව් හසුරව ගන්න බෑ. අපි ටග් මාස්ටර්ගෙන් අහමු ඔහුගේ කාර්ය ගැන. දැන් ඕගොල්ලෝ මේ ඇවිල්ලා ඉන්නේ ටග් ගෝ ටයිම් කර. මේක පැය 24 සේවයක්. නවක් අපේ පෝට් එකට එනකොට අපි කරන්නේ මවුත් එකට ගිහිල්ලා පයිලට් කියන විදිහට ටග් එක ගැට ගන්නවා. එයා පුෂ් කරන කියනකොට පුෂ් කරනවා, අදින්න කියනකොට අදිනවා. එතකොට පර්යන්තෙට අපි මේක කොහොම හරි තල්ලු කරලා නව සේෆ්ලි ළඟා කරලා දෙනවා. එතකොට නවක් සේල් කරනකොටත් ඒ කියන්නේ පර්යන්තෙන් එළියට ගන්නකොටත් ඒ විදිහටම තමයි. හුඟක් වෙලා ටග් දෙකක් ගැට ගන්නවා, ඉස්සරහයි පස්සයි. ඒ වගේ ගැට ගහලා ඇදලා
සූදානම දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.